අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ බර්ත්ඩේ පාටි එකට ඒ වගේම විශේෂ කෑම මේසයකට ලෑස්ති කරගන්න පුළුවන් රසම රස කට්ලට් එකක්. ඉතින් මේ කට්ලට් එක හදාගන්න ඉස්සෙ එකතු කරගෙන හරිම රසයි මේ විදිහට කට්ලට් හදාගත්තම හදාගන්න අරගත්ත දේවල් ටික දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඔයා එතනින් බලන්න. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මම අරගන්නවා තඹල පොඩි කරගත්ත තරමකාල ගෙඩි දෙකක්. ඒකට එකතු කරගන්නවා තඹගත මාළුපැති 3ක් විතර. හීනියන කපාගත තරමක ලුණු ගෙඩියක්. තක්කාලි ගෙඩියකින් 4න් 1 කොටසක්. කරපිංචා ඉත්තක විතර කොළ. අමු මිරිස් කරලා. කැලමිරිස් තේහැඳි භාගයක්. ලුණු කුඩු තේහැඳි 4න් 1ක්. ගම්මිරිස් කුඩු තේහැඳි 4න් 1ක්. කහ කුඩු තේහැඳි 8න් 1ක්. තලාගත ඉඟුරු පොඩි කෑල්ලකයි සුදු ලුණු බික් දෙකකයි. දැන් ඔයා මේ ටික හොඳට කලවම් කරගන්න. තක්කාලි එකතු කරගන්න කැමති නැත්නම් පුළුවන් ඔයාට දෙහි බින්දු 3-4ක් එකතු කරගන්න. තව පුළුවන් ඔයාට ලීක්ස් එහෙමත් එකතු කරගන්න. එතකොට තවත් රසද හදාගන්න පුළුවන්. හොඳට ගුලි කරගන්න පුළුවන් ගානට තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම තරමක බෝලයක් අරගෙන මෙන්න මේ විදිහට තුනී කරගන්නවා. දැන් පුළුවන් ඔයාට මැදට ඉස්සව තියලා ඉස්සව කවර් කරගන්න. මෙන්න මේ විදිහට හදාගන්න ගොඩක්ම ලකෝඩක් නැතුව. සේරම ටික මේ විදිහට හදාගත්තට පස්සේ මම පාන් පිටි පුරවල මේස හැඳි 3ක් අරගන්නවා. ලුණු තේ හැඳි 4න් 1කුත් එකතු කරගන්නවා. ඊට පස්සේ අල අතර ටික ටික දාලා උකු බෙට එකක් හදාගන්න. මේ වෙනුවට පුළුවන් ඔයාට බිත්තර දෙකක් වගේ ගසලා අරගන්න. හැබැයි ඉතින් ඊට වඩා ගොඩක්ම ලේසි වාට මේ විදිහට පාන් පිටි බෙට එකක් හදාගන්න එක. ගොඩක්ම දියාරුවට නැතුව ටිකක් කුකුවට හදාගන්න ඕනේ. මේ බලන්න ගෑවිලා තියෙන ඝනකම මෙන්න මේ ඝනකමට වගේ තැවරෙන්න හදාගන්න. ඊට පස්සේ බලුවන් ඔයාට අර හදාගත්ත ඉස්ස කට්ලට් එක අරගෙන බෙට එකේ දවට ගන්න. බෙට එක හොඳට බේරුණාට පස්සේ පාන් කුඩු වල තවර ගන්න. වැඩිපුර තියෙන පාන් කුඩු ටික චුට්ටක් ගසලා අයින් කරගන්න. ඊට පස්සේ පුළුවන් ඔයාට තෙල් එකට දාලා බැද ගන්න. ලොකු කට්ලට් නම් එකපාර ගොඩක් දාගන්න යන්න එපා, පුපුරන්න බලනවා. දෙපාරක් දවටලා හදා ගන්නත් පුළුවන් ඔයාට. දෙපාරක් දවට ගන්නවා නම් කට්ලට් එක ටිකක් පොඩියට හදා ගන්න. එහාට මෙහාට කරලා රන්නන් පාටක් කෙනකම්ම බැද ගන්න. රන්නන් පාටකට බැදෙනට පස්සේ පුළුවන් ඔයාට තෙල් ටික බැරලා අයින් කරගන්න. ටිකක් අඩගින්දරේ බැද ගන්න, නැත්නම් ඇතුලේ තියෙන ඉස්සාව බැදෙන්නේ නැතුව යනවා.
ඔන්න ඔය විදිහට පුළුවන් ඔයාට හරිම රසට ඉස්ස කට්ලට් හදා ගන්න විශේෂයෙන්ම පොඩියාගේ බර්ත්ඩේ පාටි වලට එහෙමනම් ගොඩක්ම ගැලපෙනවා මේ කට්ලට් එක ඉතින් ඔයාට කට්ලට් කන්න හිතනම ඉස්ස එහෙමත් තියෙනවා නම් ඔන්න ඉතින් ලේසියෙන්ම හදා ගන්න පුළුවන් කට්ලට් එකක් වෙනස් විදිහේ කට්ලට් එකක් කන්න කැමති අයට ඔන්න ට්‍රයි එකක් දීලා බලන්න පුළුවන් හරිම රසයි මේ විදිහට හදාගත්තම ඉස්සත් හැපෙන හින්දා आयतिक मनी महामेम लेसी रेसीपी एक कि सुबह दवसा।